සුබදැසනක් දැන් අපේ රටේ ජනතාවගේ ජීවන බර වැඩිවෙන්න ප්‍රධානම කාරණාවක් වුණේ විදුලි බිල. මේ ඉන්ධන මිල, ජල බිල. ඒත් එක්කම මේවා වැඩි වෙනකොට හැම භාණ්ඩයක් හා සේවාකම මිල ගණන් වැඩි වුණා. දැන් අපි බලාපොරොත්තු වුණා විදුලි බිල අඩු කරනවා කියලා. ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් තිබුණා. හැබැයි අන්තිමට විදුලි බිල අඩු වෙලා තියෙන්නේ 120කට 21කට වගේ ඉතාම අඩු ප්‍රමාණයකින්. දැන් බලන්න මේ අද පත්තරේ තියෙනවා බිල් ගෙවා නැහැ අනුරපුරේ ගම් 4ක් ලයිට් කපලා. හරි, අනුරාධපුරයේ තන්තිරිමලේ ගම්මානයේ කීපයක නිවාස 80ක පමණ විදුලි විසන්ධි කිරීමෙන් මිනිස්සු දින ගණනාවක් තිස්සේ. දැන් මේ විදුලි බිල අඩු කරලා තියෙන්නේ 120යි. එතකොට අපිට මතකයි විදුලි බිල වැඩි කරනකොට වැඩි කරේ කොහොමද? විදුලි බිල වැඩි කරනකොට වැඩි කරේ 300කින්. ඊට පස්සේ ආයේ 70%කින් විතර වැඩි කරා. වැඩි කරනකොට වැඩි කරනවා 300කින්, අඩු කරනකොට අඩු කරන්නේ 120කින්. එතකොට මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයකටපත් වෙලා එදා 70-80 දශකයේ විදුලිය ලබාගෙන ඉතා සතුටෙන් හිටපු මේ රටවැසියෝ අද මේ බලන්නකො ගම්මාන පිටින් ගම්මාන පිටින් අඳුරේ අද විදුලි බිල ගෙවා ගන්න බැරි මට්ටමටපත් වෙලා දැන් ලයිට් කපාගෙන කපාගෙන යනවා. එතකොට මේ රටේ ජනතාව දැන් අවුරුදු ආපහු 70 යුගයට ගිහිල්ලා ඒකයි වෙලා තියෙන්නේ. අද මේ නූතන ලෝකෙට යනවා නෙමෙයි, අද නැවත අර 70-77 යුගයට ගිහිල්ලා විදුලි බිල නැතුව පෙට්‍රල් ටිකක් ගහ ගන්න බැරුව ආපහු අර කරත්ත යුගයකට යන්න තමයි මේ හදන්නේ. එක පැත්තකින් විදුලි බිල ඉතාම අඩුවට අඩු කරනවා. ඒ වගේම දැන් ඉන්ධන මිල ගණන් අඩු කරනකොට දැන් සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන්නේ එක්කෝ ඔටෝ ඩීසල් එක්කෝ 92 පෙට්‍රල්. ඒකනේ මේ රටේ බහුතරයක් පාවිච්චි කරන්නේ 95%ක් පාවිච්චි කරන්නේ ඔටෝ ඩීසල්. එතකොට දැන් අපි ගත්තොතින් ට්‍රාන්ස්පෝර්ට් ගමනාගමනයට පාවිච්චි කරන්නේ, පොදු ප්‍රවාහනයට පාවිච්චි කරන්නේ සාමාන්‍ය ඔටෝ ඩීසල් එක. එතකොට ඔටෝ ඩීසල් එක අඩු කරලා නැහැ, මේ සාමාන්‍ය 92 පෙට්‍රල් අඩු කරලා නැහැ. එතකොට මේ අද මේ රටේ ජනතාවගේ ජීවන බර අඩු කරන්න කටයුතු කිරීමක් සිදු වෙන්නේ නැහැ. දැන් තව මාසයක් යනකොට අලුත් අවුරුද්ද. එතකොට මේ රටේ අලුත් අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නේ පහනක් පත්තු කරගෙන. අද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ අලුත් අවුරුද්ද සමරන්න පහනක් පත්තු කරන තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අද රටේ ආර්ථික කළමනාකරණය කියලා වෙලා තියෙනවා. ඒ ආර්ථික ඝාතකය පිළිගන්න ඔන්න දැන් අද පෙළපාලි පෙරහැරවල් ගිනල්ල. ඒක තමයි මේ රටේ මේ දවස්වල තියෙන හොඳම විහිළුව. දැන් ඔබ කවුරුත් දන්නවා දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා මේ රට බංකොලොත් කරන්න ප්‍රධානම හේතුව කාරකයින් කවුද, ආර්ථික ඝාතකයින් කවුද කියලා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්‍රාල්. දැන් මේ අද එනවා, අද ලංකාවට ආවා ඒ එක ආර්ථික ඝාතකෙක්, ඒ නඩු තීන්දුවෙන් වරදකරුවෙක් බවට පත් කරපු. ඉතින් මෙන්න මේ වගේ රටක්නේ, මේ වගේ රටක තමයි අපි ඉන්නේ. දැන් ඒ වගේ පුද්ගලයෙක්ව පිළිගන්න එයාපෝර්ට් එකට ගිහිල්ලා ඒ හෙන්චයියෝ ටික ගිහිල්ලා පෙළපාලි දාලා බජව් දාලා අද පෙරහැරකින් බැසිල් රාජපක්ෂ උන් නැහැව ගේන්න ලංකාවට මේ පිළිගෙන.
ඉතින් මෙන්න බලන්න මේ රටේ තත්ත්වය. දැන් ඇත්තටම බැසිල් රාජපක්ෂ මහත්තයාට දැන් නිමාඩුවට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් එතුමා ඉන්නේ ඇමරිකාව, ඇමරිකානු පුරවැසියෙක් නේ. ඇමරිකානු පුරවැසියෙක් අද ලංකාවට ඇවිල්ලා තියෙනවා නිමාඩුවට. එතකොට නිමාඩුවට එතුමා ආවහම එතුමා මේ අධිකරණයෙන් වරදකරු කරපු පුද්ගලයෙක්ව පිළිගන්න ගිහිල්ලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු සෙට් එකක් ඇතුළු තව සෙට් එකක්. ඉතින් මං අහන්නේ මේ රටේ ජනතාව මේව බලාගෙන ඉන්නවද? අද අපිට මතකයිනේ දැන් ඇමරිකාවට යන් කොහොමද ගියේ? මට මතකයි 2015 ගියා. 2015 ගියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වෙලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෙරදුනාම අර පාක්ෂිකයෝ ඔක්කොම ටික දාලා පාක්ෂිකයෝ ඔක්කොම අනාථ කරලා හොරෙන් එයාපෝට් එකෙන් පැන්නා. අද නැවතත් බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තමයි අද අර වැල් පාලමෙන් එගොඩ කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා වැල් පාලමෙන් එගොඩ කරපු තවත් එක්කෙනෙක් තමයි අද මේ එයාපෝට් එකකින් ආවේ. මේ හිරේ ඉන්න ඕනේ අය, හිරේ ඉන්න ඕන අය, ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි වැල් පාලමෙන් රාජපක්ෂ පවුලම ගොඩ දැම්මනේ. අන්න තව එක්කෙනෙක් ගොඩ දාපු එක්කෙනෙක් අද ඇවිල්ලා තියෙනවා. අද ඇවිල්ලා මේ දැන් මේ රට හදන්න යනවලු. මං හිතන්නේ මේ රටේ ජනතාව තව තවත් රැවටෙන එකක් නැහැ. අද මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂවරුත් එක්ක එකතු වෙලා මේ රටේ ආණ්ඩුකරණය ඉතාම මේ ඉතිහාසයේ මෑත ඉතිහාසයක දශක ගණනාවක ඉතිහාසයක අන්තම අමාරුම යුගයකට පත් කරලා තියෙනවා. ඉතින් මේකට වගකිවිය යුත්තෝ අහක බලාගෙන ඉන්න විදිහට තමයි අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉන්න සිදු වෙලා තියෙන්නේ. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අර වැල් පාලමෙන් රාජපක්ෂවරුන් ගොඩ දාලා අද බලාගෙන ඉන්නවා. මම මේ වෙලාවේ වචන ස්වල්පයක් විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කථානායකතුමාගේ විශ්වාස භංග යෝජනාවක් අපි විපක්ෂයෙන් අත්සන් කරන්න කටයුතු කරා. මේ වෙනකොට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් අත්සන් කරලා ඒ වගේම ඊට සහයෝගය ලබා දෙන්න තීන්දු කරලා තියෙනවා. අද පාර්ලිමේන්තුවේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ විශ්වාස භංග යෝජනාව බාර දෙන්න. මේ වෙලාවේ අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට කටයුතු කිරීම තමයි මේකෙහි ප්‍රධානතම ගැටලුව බවට පත් වුණේ, මූලිකම කාරණාව බවට පත් වුණේ. ඔන්ලයින් පනත ඒ පිළිබඳව මේ හැසිරෙච්ච ආකාරය, පාර්ලිමේන්තුවේ මේ කථානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන ආකාරය, ඒ වගේම මේ පෞගිය කාල සීමාවේදී අපි දිගින් දිගට කථානායකවරයාට ප්‍රකාශ කරාම මේ ඔන්ලයින් පනත පිළිබඳව අධිකරණයේ ප්‍රකාශ කරපු අධිකරණයෙන් ලබා දුන්න ඒ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සම්මත කිරීම පිළිබඳව ඉතාම ගැටලුකාරී තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම පෞගිය කාල සීමාවේදී කථානායකවරයා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරනවට වඩා මේ ආණ්ඩුවේ ප්‍රධානතම නියෝජිතයාගේ ස්වරූපයෙන් තමයි කටයුතු කරේ. ඉතින් අපි කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්න කටයුතු කරා. එය අද පාර්ලිමේන්තුවේදී ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරිපත් වෙන, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දෙනා ඊට සහයෝගය අපිට ලබා දෙයි කියලා. මොකද අද අපි කථානායකවරයා
පුද්ගලිකව එතුමා මේ කරන විනාශය රටක් හැටියට ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනකට තමයි හැසිරෙන්නේ. ඒකින්ද ඒට විරුද්ධව පෙළගැහෙන්න ඕනේ. මහජන නියුජිතයකට හර්ධ සාක්ෂියක් තියෙන්න ඕනේ රට වෙනුවෙන් නිවැරදි දේ කරන්න. එහෙම නැත්නම් පක්ෂග්‍රාහීව කටයුතු කරන එක නෙමෙයි මේ රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපි ආරාධනා කරනවා. ආණ්ඩුවේ ඉන්න සියලුම දෙනාටත් මේ විශ්වාස භංග යෝජනාවට සහයෝගය අපිට ලබා දෙන්න කියලා. ඔව්, නෑ, ඉතා පැහැදිලිවම මමත් මුදල් කාරක සභාවේ ඉන්නවා. අද මුදල් කාරක සභාවට උදේ 11ට ඒ මහා බැංකුවේ නිලධාරීන් කැඳවලා තියෙනවා. අපි ඒ පිළිබඳව ඒ අයගෙන් අහන්න බලාපොරොත්තු වෙනවා. මේ අද රට බංකොලොත් වෙච්ච අවස්ථාවක්නේ. අද දැන් මහා බැංකුව ප්‍රකාශ කරනවා මේ ඉතාම වැඩි පොලියක් අයින් අය කරන්න ඕනේ, බදු ගහන්න ඕනේ. එතකොට මේ මහා බැංකුවෙන් දෙන නියෝග නිසා ඇත්තටම ජනතාවට ඉතාම අපහසුවෙන් තමයි මේ අධික බදු අධික පොලියක් ගෙවන්න වෙලා තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදීම මෙන්න මේ විදිහට, ඒ කියන්නේ පොඩි ගානකින් නෙමෙයි, මේ 80%කින් විතර වැඩි වෙනකොට පඩිය ඒ නිලධාරීන්ට, මං හිතන්නේ ඒක ඉතාම අසාධාරණයක් සමස්තයක් හැටියට. අපි විශ්වාස කරනවා මේ ස්වාධීනත්වයක් තියෙන්න ඕනේ මහා බැංකුවට කියන එක. අපි විශ්වාස කරනවා ඒ මහා බැංකුවේ නිලධාරීන් සුවිශේෂ දක්ෂතා තිබිය යුතු නිලධාරීන් හැටියට තමයි අපි දකින්නේ. ඒ අයට විශේෂ සැලකිල්ලක් ලබා දීමට අකමැත්තක් නැහැ. නමුත් මේ අසාධාරණ විදිහට මුළු රටම වෙන පටිතද කරද්දි, මහා බැංකුවේ උපදෙස් පරිදි මුළු රටම පටිතද කරද්දි ඒ අයට වෙන හැන්දකින් ඉතාම අසාධාරණ ලෙස පඩිවැඩ කිරීම, මං හිතන්නේ සමස්තයක් හැටියට අපි හැමෝටම පුදුමයට පත්වෙච්ච කාරණාවක්. ඉතින් ඒ පිළිබඳව අපි මුදල් කාරක සභාවේදී ප්‍රශ්න කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නෑ, අපි විශ්වාස කරන ස්වාධීන ආයතනයක් විය යුතුයි කියන එක, ඒ ගැන විවාදයක් නෑ. අපි විශ්වාස කරනවා එහි නිලධාරීන් සුවිශේෂ දක්ෂතා තිබිය යුතු නිලධාරීන් විය යුතුයි කියන එකත්, ඒ වගේ නිලධාරීන් ගන්න වැඩි පඩියක් ලබා දෙන්න ඕනේ කියන එක. නමුත් මේ විදිහට පඩි වැඩි කිරීමත්, මේ වෙලාවේ මේ විදිහට පඩි වැඩි කිරීමත් පිළිබඳව ගැටලුවක් තියෙනවානේ. ඒ ගැන මං හිතන්නේ අපි හැමෝට මේ ස්වාධීනත්වය ලබා දුන්නට මේ වැරදි විදිහට ප්‍රයෝජනට ගැනීම සුදුසු නැහැ. ඒකින්ද මම හිතනවා මේ පිළිබඳව ප්‍රශ්න කළ යුතුමයි කියන එක. ඉතාම පැහැදිලිවම මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා මීට වඩා සාධාරණයක් වෙයි කියලා. 100%-300%කට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කරපු රටක 20%-කින් අඩු කරාම මං හිතන්නේ මේ ගෑවෙන්නවත් ඇති කියලා. මේක කිසිම, ඒ කියන්නේ තේරෙන්නේ නැහැ. ඒකින්ද අපි එක පැත්තකින් අපි කියනවා දැන් මේ විදුලි බිල ගැන කතා කරනකොට ඩොලර් එක දැන් අඩු වෙලා. ඩොලර් එක අඩු වෙලා දැන් 300%-කට වගේ, දැන් ඔබ දන්නවා 300%-30%-ට තිබ්බ එක දැන් 300%-කට විතර අඩු වෙලා තියෙනවා එක පැත්තකින්. එතකොට අනිත් පැත්තකින් පහුගිය සතිය ගත්තොත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. එතකොට ඉන්ධන මිල අඩුවීමත්, ඒ වගේම ඩොලර් එක අඩුවීමත් මෙහි ලාභය, මෙහි
මේ වාසිය මේ රටේ ජනතාවට ලබා දෙන්න හැකියාවක් වෙලා නැහැ. මේ මේ ඉන්ධන මිල අඩුවීමත් ඒ වගේම විදුලි බිල අඩුවීමත් අපි විශ්වාස කරනවා සමග ජන බලවේගය අපි ඉල්ලීමක් කරන්නේ ඉතා පැහැදිලිවම මේ ඩොලර් එකේ මිල ගණන් අඩුවීම ඉන්ධන මිල ගණන් අඩුවීම ලෝක වෙළඳපොලේ ඒ වාසිය මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඔබ වැඩි කරනකොට වැඩි කරන්නේ පොඩි ගණන් වලින් නෙමෙයිනේ 300කින් 100කින් එහෙම වැඩි කරන්න. එතකොට අඩු වෙනකොට අඩු වෙන්නේ 20කින්. මේක මේක ඉතාම අසාධාරණයි. ඒකෙන් හින්දා පැහැදිලිවම මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බෑ. ජීවන වියදම අධිකයි. මේ 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 අද දිනේ මේ පත්තරේ තිබ්බ දේවල් මේක මේ හැමදාම වෙන දෙයක්. මේ මම විශේෂයෙන්ම අද කියනවා මේ වෙනකොට අර ලක්ෂ 6කට වඩා මං හිතන්නේ සමීක්ෂණයකුත් තිබිලා තියෙනවා ලක්ෂ 6කට වඩා නිවාසවල විදුලි බිල මේ වැඩි ගෙවා ගන්න බැරුව විදුලිය කපලා. එතකොට අද මේ වෙනකොට ඊට වඩා වැඩි වෙලා තියෙනවා. මේ ගම්මාන පිටින් අද කළුවරේ විදුලි බිල ගෙවා ගන්න බැරුව. ඒක හින්දා ඉතාම පැහැදිලිවම විදුලි බිල ඇතුළු මේ ජීවන වියදම අඩු කර ගත යුතුමයි. අද මේ විදුලි බිල කියන්නේ මහා සුඛෝපභෝගී විදුලිය කියන්නේ සුඛෝපභෝගී සේවයක් නෙමෙයි භාණ්ඩයක් නෙමෙයි. අද විදුලිය කියන්නේ සාමාන්‍ය දෙයක්. එදා 80 දශකයේ තමයි 70 දශකයේ තමයි මේ විදුලිය කියන එක මේ අදි සුඛෝපභෝගී භාණ්ඩයක් වෙලා තියෙන්නේ. අද හැම දෙයකටම විදුලිය අද බලන්නකෝ මේ මේ ෆ්‍රිජ් එකක් නැතුව ඈ ඒක මේ 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 ටෙලිෆෝන් එක චාර්ජ් කරගන්නේ කොහොමද? ෆ්‍රිජ් එක පැත්තක තියන්න ටෙලිෆෝන් එක චාර්ජ් කරගන්නේ කොහොමද? එතකොට මේ රටේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න නම් මේ විදුලිය තිබිය යුතුමයි. හැම දෙයකටම දරුවන්ගේ අධ්‍යාපනය වෙන්න පුළුවන් අනිත් දේවල් වෙන්න පුළුවන් හැම දෙයකටම විදුලිය තියෙන්න ඕනේ. විදුලිය කියන්නේ සාමාන්‍ය දෙයක් දැන්. එතකොට මේ ආණ්ඩුව නැවතත් අර 70 දශකයට අපිව ගෙනියනවා. ඉතින් අද අද වෙලා තියෙන මේ වගේ තත්ත්වයක් අඳුරට ගෙනියන්නේ. මේ සේවාව ලබා දීමට නොහැකි වෙලා තියෙනවානේ. මේක ලාභ ලබන 100%ක් ඔබ කියන කතාව ඇත්ත. අපි විශ්වාස කරනවා මේක අත්‍යවශ්‍ය සේවාවක්. නිකම්ම නිකන් සේවාවක් නෙමෙයි අත්‍යවශ්‍ය සේවාවක්. ඒ වගේම තමයි එතකොට මේකේ ලොකුවට පාඩු ලබලා ඒ බර වක්‍රාකාරයෙන් නැවතත් ජනතාවට ලබා දෙන්න බෑ. නමුත් අද අද මේ මේ ප්‍රතිව්‍යුහගතකරණයක් කියලා මෙතනදී වෙන්නේ ඉතා පැහැදිලිවම තමන්ගේ ළඟ ඉන්න පිරිසකට වාසියක් ලබා දෙන්න ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනවා කියලා කියන්නේ. එතකොට මේ ආර්ථ ලාභ අලාභ ලබන ආයතන මේට කලින් ලාභ ලබන ආයතනය පෞද්ගලීකරණය කරන්න යනවා. ඉතින් ඒ පෞද්ගලීකරණය කරන්නෙත් මොනවටද? තමන්ගේ හිතවත් හෙංචයියන්ට ඡන්දෙට උදව් කරන්න ඒ අයට අල්ලසක් ලබා දෙන එක. ඒකින්ද කිසිම විනිවිදභාවයකින් නෙමෙයි මේ එක කටයුත්තක්වත් කරන්නේ. අපි තා පැහැදිලිවම කියනවා මේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනකොට ඒ විනිවිදභාවයකින් කරන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ට හිතවත් අයට ලබා දීලා මේ ආර්ථිකය විනාශ කරන්න කටයුතු කරන එක තමයි දැන් මේ වෙන්නේ. අපි විශ්වාස කරන්නේ හැම වෙලේත්ම රටේ අභ්‍යන්තරයේ ගැටලුකාරී තත්ත්වයකට පත් වෙනකොට රට දුර්වල වෙනකොට තමයි ජාත්‍යන්තරයට මේ වගේ ඇඟිලි ගැසීම් කරන්න හැකි වෙන්නේ. අපේ ප්‍රතිපත්ති ස්ථාවර නම් අපේ අභ්‍යන්තරයේ ශක්තිමත් නම් රට ශක්තිමත්ව තියෙනවා නම් ඉන්දියාව වෙන්න පුළුවන් චීනය වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් මොන එක රටකටවත් අපේ රටට ඇඟිලි ගහන්න වෙන්නේ බෑ. හැබැයි දැන් තියෙන්නේ
අපේ ස්ථාවරත්වයක් නැහැ. අපේ ප්‍රතිපත්ති වල ස්ථාවරත්වයක් නැහැ. අපේ රටේ දුර්වලතාවයක් තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ ඇඟිලි ගැසීම් සිදු වෙනවා. එන්න ඔන්න ඕක තමයි මූලිකම ප්‍රශ්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒජන්සි තුනකට ජීවීපී එකට මඩ ගන්න. ඒ දෙගොල්ලෝ එකයිනේ. ඒ ජීවීපී එකයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි එකට ගනුදෙනු කරන්නේ. මං හිතන්නේ ඒ කියලා තියෙන කතාව අර රතු අලි පැටව් කියන්නේ මේ නිකන් නෙමෙයි. අපි දැක්කලා තියෙනවනේ ඒ දවස්වල අපිත් ඉන්නකොට ගනුදෙනු කරපු ආකාරය. අද ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ දෙගොල්ලන් එකට අත්වැල් බැඳගෙන ඉන්නේ වේදිකාවල මේ මඩ ගහ ගන්නවා. නමුත් පාර්ලිමේන්තුවේ ඔය ඔය හැම තැනකම මේ ඉතා පැහැදිලිවම ඒ අයගේ ඩීල් එකක් ඉදිරියට ගෙනියන්නේ. ඉතා පැහැදිලි. අද ජනතා විමුක්ති පෙරමුණයි UMP එකයි රනිලුයි අනුරයි රනිලුයි කියන්නේ ඩීල් එක. ඒක ඒක එලිපිට තියෙනවා. දැන් ඉන්දියාවත් යව්වනේ. ඉන්දියාවටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රනිල් මේ අනුර කුමාරව යව්වනේ. ඉතින් තවත් රටවල් වලට යවයි ඒ වගේ. ඉතා පැහැදිලිවම අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව සිංහල අවුරුද්දට විතරක් නෙමේ හෙට ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක ඉන්නේ. ඒකෙන්ද ජීවත් වෙන්න ජීවන වියදම අඩු කරන්න ඒ මිල ගණන් අඩු කරන්න රජය කටයුතු කළ යුතුමයි. ඒකට ප්‍රධාන වශයෙන් ඉන්ධන විදුලිය මේ ජල ගාස්තුන් අඩු කරන්න ඕනේ. ඒක අඩු කළ හැකි. අද මේ වෙනකොට ඩොලර් එක අඩු වෙලා තියෙනවා. අද මේ වෙනකොට ලෝක වෙළඳපොළේ බිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වාසිය ජනතාවට ලබා දෙන්න අපි ඒක පාර්ලිමේන්තුව තුලදී පාර්ලිමේන්තුව පිටදී ජනතාව වෙනුවෙන් හඳුනා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.